අන්ත ධාතු අර මොකක්ද යක් කිව්වේ අහවල් එක කියලා කිව්වේ ආ සේපාල සීයා සේපාල සීයා මේ ඔයා ඇත්තටම මාරම බුද්ධියක් තියෙන රැවුල සුදුනාට කොණ්ඩේ සුදුනාට මෙතන නැහැ ඇත්තටම සේපාල සීයා වගේ මෙතන නැහැ වාගේ මෙතන තිබ්බනම් ඔයා ওই කතාව කියන්නේ නැහැ ඔයා මෙච්චර කාලයක් ලංකාවේ ජීවත් උනේ ඔයා විදේශ රටවල වල ජීවත් උනේ ආ ලංකාවේ ජීවත් වෙච්ච මිනිස්සේ කවදාවත් ඔය වගේ කතාවක් කියන්නේ නැහැ මොකද ඔයාගේ කතාවක් කියන්නේ නැහැ කියන්නේ මේ ඇතරම කොසල් රජතුමා දැකපු සීනදාසේ තුලදී කිව්වා අධර්මිෂ්ඨ පාලකයෝ බිහි වුණාම මේ වගේ පුද්ගලයෝ බිහි වෙනවා කියලා කොසල් රජතුමා දැකපු සීනදාසේ තුල බුදුරජාණන් වහන්සේ දේශනාවක් කළා. ඉතින් අද වෙනකොට හැම කෙනාගේම ඇස් දෙකට ඔප්පු වෙලා තියෙනවා හැම කෙනාගේම ඇස් දෙකට පේන්නම තියෙනවා බුදුරජාණන් වහන්සේ එදා දේශනා කරපු ඒ සීනදාසේ සියලුම යථාර්ථයක් අද සත්‍ය වී අවසන් කියන එක හැම කෙනාටම තේරෙන්න තියෙනවා. ඉතින් සේපාල සීයා ඔයා දන්ත ධාතුව කියන අර මොකද්ද අහවල් එක ගණින් මම බය නැහැ අනම්මනම් කිව්වා නේද? ඇත්තටම සේපාල සීයාට කවුරුත් නඩු මාර්ගෙන්වත් කිසිම තැනකින්වත් දඩුවම් පමුණවන්න එපා. මොකද එයාගේ භාෂණයේ අයිතිය තේරෙනවා. එයාට භාෂාවක් භාවිතා කරන්න පුළුවන්. එයා දකින්න පැත්ත තමයි එයා කියලා තියෙන්නේ. එයාට කවදාවත් නීතියක් ක්‍රියාත්මක කරන්න එපා. අපි මේ දේ සබාදාමට බාර දෙමු. වෙන කිසිම නීතියක් ක්‍රියාත්මක කරන්න එපා. මොකද කර්මය කාටවත් පොදුයි. කර්මය අනිවාර්යෙන් තමාගේ පසුපස එනවා. ඒක කාටවත් වළක්වන්නත් බෑ. කාටවත් නවත්වන්නත් බෑ. මේ වලට ඒගොල්ලෝ අනුබාධ දෙන දේශපාලන පක්ෂ, ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා දේශපාලන නායකයන් මේ සියලු දේවල් වලට වග කිය යුතුයි. මේ වගේ මිනිසුන්ගේ මනසවල් විකෘති කරලා ඉවරලා මනසවල් මේ වෙනත්ම ආකාරයකට යවණයකට ඇතරම ඉහළ පෙළේ පුද්ගලයනුත් වග කිය යුතුයි. ඇතරම අපි මේක සබාදාමට බාර දුමු. කවුරුත් නීතිය ක්‍රියාත්මක කරන්නවත් කිසිම දෙයක් එයාගේ මේ භාෂණයේ අයිතිය එයාට කියන්න ඕන දෙයක් පුළුවා. එයා කියන දේ එයාට කියන්න හරින් ගැටලුවක් නැහැ. ඉතින් මෙහෙමයි. සේපාල සීයාට මම මතක් කරනවා මේ ඇත්තටම අපේ ලංකාව තුළ දහමක් යම් ආගමක දර්ශනයක් පැවතුනේ නැත්තම් අද සමාජය මේ විදියට නැහැ. මොකද අධර්මිෂ්ඨ පාලකයන් බිහි වුණ නිසා තමයි මේ සමාජය ඇත්තටම වෙනත් ආකාරයකට ගිහිල්ලා තියෙන්නේ. නැත්තම් මීට පෙර දර්ශනය හරියට පැවතිච්ච හින්දා තමයි අපි වැඳුම් පිදුම් කරා. ඒ වගේම අවුරුදු සමරුවා ලස්සන්ට ජීවත් වුණා, ගොඩක් දේවල් කරා. නමුත් අධර්මිෂ්ඨ පාලකයන් බිහි වුණාට පස්සේ මිනිස්සුන්ගේ මනසවල් විකෘති වුණා. මිනිස්සේ හිතන පතන ආකාරය වෙනස් වුණා. මිනිස්සේ කරන ක්‍රියා වෙනස් වුණා. මිනිස්සයා නොදැනුවත්වම මිනිස්සයා මහමාර්ගයට වැටුණා. මිනිස්සයා හිඟන්නේක් බවට පත් වුණා. ඉතින් මේ සියලු දේවල් වලට ඇත්තටම වග කිය යුත්තේ අධර්මිෂ්ඨ පාලකයෝ. අධර්මිෂ්ඨ පාලකයෝ ලංකාව තුළ බිහි වුණොත් අපේ ලංකාව කවදාවත් නිවැරදි මාර්ගයට යන්නේ නැහැ. අපේ ලංකාව හැමදාමත් යන්නේ වැරදි මාර්ගයට කියන එක අමතක කරන්න එපා. මොකද ඉහළ පුටුවේ ඉන්න කට්ටිය වැරදි කරනවා නම් ඉහළින් පුටුවේ ඉන්න කට්ටිය රුවිතට නම් යන්නේ, කකුලෝ වගේ ඇදේට නම් යන්නේ, අනේ අර කට්ටියට කෙලින් යන්න කියලා වැඩක් නැහැ. ඕගොල්ලෝ ඇදේට යන හින්දා හැමගෙනාම යන්නේ ඇදේට. ඕගොල්ලෝ දැන් හදනවා කියලා වැඩක් නැහැ. මොකද ඕගොල්ලෝ අධර්මිෂ්ඨ පාලකයෝ වෙලා අවසානයි. ඒ හින්දා කියන්නේ දෙයියනේ කියලා. ඔය ආතන වලින් බහැලි වෙරලා හරි මැතිවරණයක් තියලි වෙරලා හරි පුද්ගලිය කොට්ටාසියක් බිහි කරන්න අවස්ථාව ලබා දෙන්න. මොකද මේක අත්හදා බලන දෙයක් නෙමෙයි. අත්හදා බලන්න වෙලාවකුත් නෙමෙයි. මේ රට වැටලා තියෙන්නේ ඇත්තටම කිසිම කෙනෙක්ට හිතා ගන්න බැරි අගාධයකට වැටලා තියෙන්නේ. හැම පැත්තෙම කොටු වෙලා තියෙන්නේ. එහෙන් වෛරස්, එහෙන් සත්තු ඇවිල්ලා කරදර කරනවා, එහෙන් මිනි මරා ගන්නවා, එහෙන් මුදල් නෑ ලංකාව තුළ, එහෙන් අනම්මන විකුණන්න හදනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් උඩදී මේ රට වැටලා තියෙන්නේ මාරම ප්‍රපාතයකට. එහෙන් කරන්ට් එක නෑ. ඉතින් මාර ප්‍රපාතයකට ඉතින් ප්‍රපාතකෙන් ගොඩ ගන්න නම් අනිවාර්යෙන් ජනවරමක් තිබිය යුතුයි. ජනතාවට හරි පුද්ගලියෝ තෝරාපත් කරගන්න අවස්ථාවක් දිය යුතුයි. ඉතින් ඒ වගේ අවස්ථාවක් දෙන්න නැතුව ඉතින් මේ වගේ සේපාල අමරසිංහලා වගේ කට්ටිය මේ වගේ දේවල් කියන එක අහන්න දෙයක් නෙමෙයි. මොකද ඒ වගේ කාලයක් පැවතුනේ නැත්නම්, දර්ශනයත් තුළ ජීවත් වුනේ නැත්නම්, යම් ආගමක් දහමක් තුළ ජීවත් වුනේ නැත්නම් අද නෙමෙයි මේ සමාජය මේ විදිහට වෙන්න තිබ්බේ. අද නෙමෙයි, තව ගොඩක් ඈත. ඉතින් ඇත්ත වශයෙන්ම කිව්වොත් සේපාල අමරසිංහට මම කියනවා කොණ්ඩේ සුදුනාට, රැවුල සුදුනාට ඕගොල්ලෝ පත් කරන්න හදන නායකයෝ කොහොමද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. මොකද ඕගොල්ලෝ පත් කරන්න කියන නායකයෝ කොහොමද කියන එක හිතා ගන්න පුළුවන්. මොකද ඕගොල්ලෝ තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් ඉදිරිපත් කරන මිනිස්සුන්ගේ මනසවල් මේ වගේ නම්, ඉදිරිපත් කරන මිනිස්යාගේ මනසවල් තියෙන්නේ වෙනත් ආකාරයකට නම්, විකෘතියකට නම් තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ තෝරන දේශපාලන පක්ෂත් කොයි 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 මට්ටමේ ඇතිද කියන එක ඕගොල්ලෝ හිතන්නේ. මම අවසාන වශයෙන් කියනවා රැවුල සුදුනාට, කොණ්ඩේ සුදුනාට වාගේ මෙතන නෑ සීයා, වාගේ මෙතන නෑ. කෙරුවන් තරණ හැම කෙනාටම.